කිවනේ ටිකක් කලා රැඳිලා ඉන්න කියලා. ඉතින් ඉන්න අමාරුයි තමයි. ඒ වුණාට ඉතින් මේ වෙනදා වගේම ආදරණීය තරුවක් මැදිරියට පායලා තියෙනවා. මේ කතා කරන්නේ කොහොමද, මට මේ හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා මට ඔන්න හිතාගන්න බැරි වෙගෙන යනවා. අර වෙනදා වගේම මේ කොහොමද කියන්නේ, හැම කෙනෙක්ම මේ මූණ දැක්ක පමණින් මෑව අඳුරන. ඔන්න මෑ කිව්ව ගමන් ඔන්න හොදා කරම දන්නවා. අනිවාර්යෙන් මේ ආදරණීය තරකාවියක් තමයි පායලා තින්නේ. දැන් hina වෙනවා පොඩ්ඩක් මේ පසුපසින් ඔබට ඇයෙන ඇදි මේ වැඩි කතා ඕනේ නැහැ. මේ රූපවාහිනිය ටීවී එක දැම්මට පස්සේ මං හිතන්නේ මේ එකවර මේ විනාලික කිහිපයකම ඉන්නවා සමහර වෙලාවට. අපි එහෙම දැකලා තියෙනවා. ඒ තරම් ප්‍රසිද්ධයි. කිසිම මේ අනේ මෙයා කවුද කියලා අහන්න දෙයක් නැහැ. දැක්ක ගමනින් අඳුරනවා. වැඩි කතා කරන්න ඕනේ නැහැ. මේ බලා ගන්නකෝ කවුද කියලා. අකේ ආයිබුවන්. ආයිබුවන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා. මොරින් චාරුණී මහත්මිය තමයි ඔන්න අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ අද දවසේ. ඔබත් එක්ක කතා කරන්න, අපිත් එක්ක කතා කරන්න, ඔබ ආදරය කරන තාරකාවියක් මේ විදිහට මැදිරියට පායලා ඉන්නවා. මේ හැබැයි එක දෙයක් කියන්න ඕනේ. එන්න කියපු ගමන් ආවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මට අරක තියෙනවා, මේක තියෙනවා කිව්වේ නැහැ. එන්න කියපු ගමන් ඔන්න මැදිරියට ආවා. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඔගොල්ලොත් බලාපොරොත්තුෙන් ඉන්න, අපිත් බලාපොරොත්තුෙන් ඉන්න විටක මේ මටත් ලොකු භාගයක් මේ විදිහට කතා කරන්න ලැබීම ගැන. ඉතින් අක්කේ මේ කතාබහ මේ විදිහට ආරම්භ කරමු. මොකද විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමයි අපි මෙහෙම කතා කරන්නේ. මොකද ඔබලා වැනි කලාකරුවන් මේ ස්ථානයට ගෙනල්ලා මේ කතා කරන එක ඔවුන්ට විශාල දෙයක්. අපිට මේ අපි මෙහෙම කතා කරාට ඔවුන්ට ඔබලා දැකීම මහත් භාග්යක් කොට තමයි ඔවුන් සලකන්නේ. ඉතින් ඔවුන් තියෙන වැඩ රාජකාරී පසෙක දාලා තමයි අපි එක්ක මේ විදිහට එකතු වෙන්නේ. හරි අක්කේ, මේ කාරණාව එහෙම මතක් කරන ගමන් ඉතින් මේ ගොඩක් ආසයි ඇති හැමෝම අක්කගේ මේ දවස්වල මොනවද වෙන්නේ කියන කාරණේ ගැන පොඩ්ඩක් කතා කරමු. අපි එතනින්ම පටන් අරන් ඉස්සරහට කතා කරගෙන යමු. මේ දවස්වල මම සම්බන්ධ වෙනවා ජයසේකර අපුන්සු මහත්මයාගේ අලුත්ම වේදිකා නාට්‍ය රජු. මං හිතන්නේ අපුන්සු අයගේ මේ වේදිකා නාට්‍යයෙන් අපේ සමස්ත ජනතාවට, ලංකාවට විතරක් නෙමෙයි මුළු මහත් මුළු ලෝක ජනතාවටම ඉතාම සුවිශේෂී පණිවිඩ කීපයක් මේ නාට්‍ය හරහා ගෙනෙනවා ඔහු. ඉතින් ඇත්තටම මමත් බලාගෙන ඉන්නවා මේක දුරට වඩිනකන්. ජනවාරි 25 වෙනිදා හම්බන්තොටින් තමයි මුල්ම ෂෝ එක පටන් ගන්නෙ. එතන ඉඳලා අපි 20-30 වෙනිදා වෙනකන් එක දිගට දර්ශන මාර්ග ගණනාවක් අපිට දැනට ලැබිලා තියෙනවා. අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා මේක. ජයසේකර අපුන්සු මහත්මයා, ඔහුගේ මං හිතන්නේ සහෝදරය අවුරුදු 18කට පස්සේ සම්බන්ධ වෙනවා. ඔහු ඇමරිකාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා පදිංචියට. ඒත් එක්කම මම, ඊට පස්සේ තාරුකා, තව ඉතුරු ටිකගේ නම් මට හරියටම ඔළුවට එන්නේ නැහැ මේ වෙලාවේ. මේ ජයසේකර පොන්සු කිව්වම අපිට නිකන් ඔළුවට එන්නේ එකපාරටම විකට චරිතවලට පණ පොවන සහ විකට පැත්ත යන දේවල්. ඔව්, වෙලාවට හාස්‍ය ඔහුගේ රංගනයේ තුල විවිධ චරිත ඔහු රඟපානවා. නමුත් මේ වැඩි වෙලාවට හාස්‍ය දනවන රංගනයෙන් තමයි හුදුර තියෙන්නේ. නමුත් මේ රජු වේදිකා නාට්‍යයේ හාත්පසින් වෙනස් සුවිශේෂී නිර්මාණයක් වෙනවා කියලා අනිවාර්යෙන් මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අනිවාර්යයෙන්ම මේ ලංකාව විතරක් නෙවෙයි විදේශගත ශ්‍රී ලාංකික ඔබටත් හැකියාවක් තිබෙනවා මේ කියන මේ හාස්‍ය රසය උත්පාදනය කරන මේ අපූරු අත්දැකීම ඔබටත් ලං කරගන්න හැකියාවක් තිබෙනවා. මේ අපි පසුව ඒ සම්බන්ධයෙන් කතා කරමු. මොකද අක්කාට කතා කරන්න අවස්ථාවකුත් අපි ඔබට ලබා දෙනවා. එතකොට පුළුවන් හැකියාවක් තිබෙනවා ඔබගේ මේ වේදිකා නාට්‍යයත් එක්ක අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් සම්බන්ධ වෙන්න. හරි. ඉතින් දැන් මේ දවස්වල සිදු කරන කාරණේ ගැනනේ අපි ඔහොම කතා කරේ. ඉතින් මේ හැමෝම ආසය ඇති මේ මොරින් චාරුණී දැකලා තියෙනවා, රංගනේ දැකලා තියෙනවා. හරි ආදරේ අපි මේ පොඩ්ඩක් gedara පැත්තට ගිහිල්ලා පුංචි කාලේට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරමු. මම හැදුනේ වැඩුනේ මෙහෙමයි, මං ඉපදුනේ මෙහෙමයි. අම්මා තාත්තා ගැන ටිකක් කතා කරමු. මං ඉපදුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇඹලවත්ත කියන ග්‍රාමයේ. මගේ මවගේ උපංගම, ඒතොර මගෙත් උපංගම. මොකද මං ඉපදුනේ එතන. ඊට පස්සේ මං පෙරපාසල් ගියා ඇඹලවත්ත කුරුණෑගල. ඉක්බිතිව මං තාත්තායි ගමට පිවිසෙනවා. මොකද තාත්තට බොහෝ වෙලාට වුමනා වුණා. මං කියන්නේ අවුරුදු 30කට කලින් අතීතයක්, 30කටත් එහා අතීතයක්. 30 කියන්නේ මං සිනමාවට ආපු අතීතයේ. ඒතොර මං අවුරුදු 40කටත් එහා අතීතයක් ගැන කතා කරනවා නම් එදා තිබුණා බාලිකා පාසලක ඉගෙන ගත්තාම ගෑනු ළමයෙකුට හුඟක් හොඳයි කියන අදහසක් තිබුණ හැමෝගෙම. ඒ නිසා මම කටුනේරී බාලිකාවටත්, ඉක්බිතිව වෙන්නප්පි බාලිකාවටත් ගොස් මගේ අධ්‍යාපනයේ උසස් පෙළ වෙනකන් හදාරමින් ඉක්බිතිව මම ලක්නව් උපාධිය කරා. මෙහි ඉඳලා කරේ හොරණ ශ්‍රී පාලිදී. ඉක්බිතිව තමයි මම මේ කලාවට පිවිසෙන්නේ. දැන් ඒ මං කියාගෙන මම සිතාර් කරේ. මං වාදනයේ, මගේ සහය තමයි ගායනයේ වුණේ. නමුත් මට ඉතා හඳුර ගායනය කරන්න බෑ. ඒක නිසා මගේ ප්‍රධාන සිතාර් කිව්වේ මේ සිද්දුව කියන්න කියලා කියයි කියලා හිතලා. ප්‍රධාන විශේෂිතාරුත් ඉන්න අනුතුරු මම
ඉංග්‍රීසි සාහිත්‍යයත් ගත්තා. මේ කියන්නේ ඒ තමයි මගේ අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ. මම මගේ රස්සාව වෙන්නේ මං ගුරුවරියක් තමයි මුලින්ම. ගුරුවෘත්තිය තමයි මට ලැබෙන්නේ මගේ උපාධිය හරහා. නමුත් මං ඉතාම සීමිත දවස් ගානකින් කාරණේ මාධ්‍යයක් ඉදිරියේදී මේ මේ වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒ ධර්ම කියලා නැහැ. ඔව්. දන්නේ නැහැ. මොකද මං ඇත්තටම කියන්නේ ඒක කියන්න අවස්ථාවක් ආවිත් නැහැ. සහ ඉතින් මං හිතනවා මගේ අධ්‍යාපනයේ මට විතරනේ වැදගත් වෙන්නේ. මගේ අධ්‍යාපනයේ මම ඉගෙනගත්තු ප්‍රමාණය කොච්චරද කියලා වැදගත් වෙන්නේ මට කියලා මම හිතනවා. ඒක නිසා මම දැන් ඔබ ඇහුව නිසා මම මේ කියනවා. ඔබ ඇහුවම මගේ පොඩි කාලේ පොඩි අවදිය ඒ ප්‍රශ්නේ ආපු නිසා තමයි දැන් මම මේ දිගට කියාගෙන යන්නේ. ඒක මට අවස්ථාවක් ලැබුණේ මේ ඊට පස්සේ ඉන් අනුතුරුව මගේ මම තමයි පවුලේ වැඩිමලා. මගෙත් එක්කම මල්ලි, ඊට පස්සේ මගේ ලොකු නංගි, ඊට පස්සේ මගේ පොඩි නංගි. අපි පවුලේ හතර දෙනයි. මගේ තාත්තා ඇත්තටම ඉඩම් පිම් වැවිලි කරුවේ. කොහොම රැකියාව කරා කෙරෙත් නැහැ. අද තාත්තා මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. ඒක ඇත්තටම හරිම කනගාටුයි. ඔංගලයිදී හරි අක්කේ අපි ඒ ගැන කතා කරන ගමන් දැන් අර පවුල අපේ තාත්තා අපිට මෙහෙමයි අපිට මේ විදිහට සැලකුවා මේ දුවෙක් හැටියට. මොකද පවුලේ වැඩිමහල් දියණිය විදිහට මෙහෙම කතා කරනකොට සංවේදී බවක් දැනෙනවා. ඔබටත් ඒ සංවේදී බව අනිවාර්යයෙන්ම දැනෙනවා. ඉතින් ගෙදර විස්තරක්කේ ඔහොම කතා කරනකොට මට කියන්නකො වෙනම් මේ හිතට දුකක් දැනෙනවා අපි කතා බහ කරනකොට අනිවාර්යයෙන්ම. ඉතින් මොකද අපිට දෙමව්පියෝට හැර වෙන වස්තුවක් නැහැ අපිට අපේ ජීවිතේ. අක්කට දැනෙනේ සමීපත්වය අපිට හොඳාකාරවම තේරෙනවා. මේ අක්කට තාත්තා කොච්චර ලඟ වෙලා හිටියද, අක්කා මේ තත්වයට ගේන්න කොච්චර වැඩ කටයුතු කරාද කියන කාරණේ හොඳාකාරම අපට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ තාත්තා ඔබ වෙනුවෙන් කොච්චර කැපවීමක් කරාද කියලා. ඉතින් අක්කේ මේ අපි කතා කරගෙන යනකොට මේ මේ මට කියන්නේ නම් මේ ගෙදර තව සහෝදරය 3-4 දෙනෙක් ඉන්නවා. ඔව්. ඔය උලන කඳුළු මේ තාත්තා කොච්චර ආදරේ කරාද කියන කාරණය මේ මට හිතා ගන්න පුළුවන්. සාදරණීය ප්‍රේක්ෂකයන්ට ඒ ගැන හිතා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ මේ එතරම්ම ඔබට සමීප වෙලා තියෙන්නේ කාරණේ අපි පුළුවන් නම් අක්කේ කතා කරමු. තාත්තා එතරම්ම ඔබට සමීප වෙන්නේ කොහොමද කියලා. මොකද ඔබගේ කඳු අතරින් කතා කරන්න හැකියාවක් තිබෙනවා නම් ඇත්තටම. අද අපි වර්තමාන සමාජයේ අපි ගොඩක් දකින්නවනේ. වර්තමාන සමාජයේ අපි දෙමව්පියෝ අපි ගොඩක් දකින්නවා. දරුවෝ එක්ක කොයි ආකාරයකද ගනුදෙනු කරන්නේ හැසිරෙන්නේ කියන එකත් අපි දකින්නවා. තාත්තා කියන තාත්තා අම්මා එදින්න. ඒතකොට තාත්තා කියන වචනේ හරියටම අරුත තේරුම් ගනිමින් තාත්තා අපිත් එක්ක ජීවත් වුණේ. එහෙම තාත්තලා නැහැ. ඇත්තටම තව ඇති. නමුත් මට මගේ ජීවිතය ඇතුලේ හරියම අඩු වශයෙන් තමයි මගේ තාත්තා වගේ කෙනෙක් මුණ ගැහිලා තියෙන්නේ. තාත්තා නැති වෙලා දැන් අවුරුදු 18ක් වෙනවා. මං හිතන්නේ අපි ජීවත් වෙන තාක්කල් ඒ තාත්තගේ මතකේ අපි කවදාවත් බැහැර වෙන්නේ නැහැ. ඒ තරම්ම ඔහු අපිට සමීපයි. වෙලාවකට තාත්තා අපට යාළුවෙක්, වෙලාවකට වැඩිහිටියෙක්, වෙලාවකට පොඩි ළමයෙක් වගේ. ඒ කියන්නේ අපිත් එක්ක තාත්තා ජීවත් වෙන තාක්කල්ම අපිත් එක්ක සෙල්ලම් කරා. ඒ කියන්නේ අපි ලොකුයි, අපි කසාද බඳලා, අපටත් දරුවෝ ඉන්නවා. අපේ දරුවෝ අපි කැමති චක්කුඩු වල්ලනවා. ඇත්තටම කිව්වොත් තාත්තත් එක්ක, දැන් තාත්තක පැත්තක අපි එක පැත්තක. ඒ වගේ මේ ඔහුගේ තිබිච්ච ගතිගුණ. ඔහු හැමතිස්සෙම කිව්වේ අපිට කාගෙන්වත් දෙයක් ගන්න එපා. අපට තියෙන්නේ යමක් අපි දෙන්න. ඒ වගේ මම ඔහුගෙන් ඉගෙනගත්තු දේවල් ගොඩක් තිබුණා සමාජෙත්. මේ මේ සමාජයේ අද නැති, අද මිනිසුන් අතර නැති ගොඩාක් ගුණාංග, ගොඩාක් දේවල්, ඒ පෞරුෂය, ඔහුගේ තිබෙන පෞරුෂය, ඒ සියලු දේම ඉගෙන ගත්තේ මං හිතන්නේ ඔහුගෙන්ම විතරමයි. ඉතින් මේ චරිතයේ මේ විදිහට ගොඩනඟවන්න ඒ එතුමන් කරපු ඒ උදාර මෙහෙයත් අපි අගය කරලා සිටිනවා කළඹ ටෙලිවිෂන් හරහා. මොකද මේ වගේ දියණියක් මේ ස්ථානයේ ඉඳින්නේ ඒ පියාණන් නිසා කියන කාරණේ අනිවාර්යෙන් පසක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ලෝකේ ජීවත් වෙන සෑම පියෙක්ම අපට වටිනවා. ඔබගේ තාත්තා ගැන එහෙම කතා කරනකොට ඇත්තම අක්කේ අපිටත් ඒ සංවේදී භාවය දැනෙනවා. පැහැදිලිවම මේ ඔබව මේ තත්ත්වයට ගේන්න කොච්චර කටයුතු කරාද කියන කාරණයත් එක්ක අක්කේ ඔය කඳුළු අපි සතුරු කඳුළු විදියට හරවගෙන තාත්තා මට මේ දේවල් කරා නේද, මගේ තාත්තා දැන් හොඳ තැනක ඇති කියන දේ හිතාගෙන අපි කතාව ඉදිරියට කරගෙන යමු. අක්කේ මේ ඔය වැටෙන කඳුළු සතුරු කඳුළක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියට. ඉතින් අක්කේ මේ මට කියන්නේ නම් මේ තාත්තා එක්ක විදිහට ලෙන්ගත් වෙලා ජීවත් වෙන අතරේ
අක්කා විතරක් නෙවෙයි තව තුන්දෙනෙක් ඉන්නවා. ඔව් තව තුන්දෙනෙක්. ඒ තුන්දෙනා ගැන පොඩ්ඩක් මතක් කරමු. මගේ මල්ලි ව්‍යාපාර කටයුතු කරනවා. ලොකුණංගි සාමාන්‍ය ගෙදර ගෘහණියක්, පුරණංගි ගෘහණියක් විදිහට ජීවත් වෙන්නේ. ඔවුන් කිසි කෙනෙක් මේ සම්බන්ධුනේ නැහැ. ඔවුන්ට ආරාධනා ගොඩක් ලැබුණා. ඒ හැමෝටම ආරාධනා ගොඩක් ලැබුණා සම්බන්ධ වෙන කලාවට. නමුත් කිසිම කෙනෙක් සම්බන්ධුනේ නැහැ කලාවට. මම තව එකක් කියන්න ඕන. මේ මං ඇත්තටම මේ කලාවට සම්බන්ධ වෙන්න මුල්ම හේතුුනේ මගේ අම්මා. අම්මා තමයි පුදුම ආසාවක්. අම්මට පුදුම කෑදරකමක් තියෙනවා කලාව ගැන. එයා ගොඩාක් චිත්‍රපටි බලපු. දැන් තාත්තා මේ දෙන්නම එහෙම චිත්‍රපටි බලපු එහෙම පවුලක්. නමුත් අපිව ඒවට සම්බන්ධ කරේ නැහැ. අපිව සිනමාපට බලන්න ගිහිල්ලා එහෙම නෑ. නමුත් ඒ දින කොළඹවිල්ලා අපි දන්නවා හොඳටම 10 හමාරක් බලලා 2 හමාරක් බලලා 6 හමාරක් බලලා තමයි ගෙදරින් සුමාන සරයන්. අර ඒ වගේ කලාවට පුදුම ඇල්මක් දක්වපු මේ දෙමෝපියෝ දෙන්නේ. කලාවට ඒ විදිහට ඇල්මක් දක්වන ගමන් ඔව් මං කියන්නේ හදුවක් අර කලාවට එහෙම ඇල්මක් දක්වන ගමන් තමාගේ ආදරණීය දූ දරුවන් ওই විදිහට රැක බලා ගන්න මේ අපි මේ දේ කරත් මේ අපි මේ විදිහට සිනමාවට මෙහෙම ආදරේ. නමුත් මේකේ මෙහෙම දේකුත් තිබිලා හදිසියවත් මගේ දරුවන්ට මේකෙන් යම් බරදක් වුණොත් කියන කාරණේදී රැක බලා ගන්න තරම් උන් ආදරණීයත්වයට පත් වෙනවා. ඔව් ඒ වගේම තමයි තවත් අමතක නොවන සිද්ධියක් මගේ නම දාලා තියෙන මගේ තාත්තා මම මුරින්චාරුණේ නෙමෙයි ඇත්තටම මම මුරින් ඔහාරා මගේ නම. ඒක තමයි මගේ හරිම නම. අදටත් මම මුරින් චාරුණි පාවිච්චි කරන්නේ සිනමා කටයුතු වලට පමණයි. තම මුරින් ඔහාර තමයි මගේ නිත්‍යානුකූල නම දින මම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මගේ තාත්තගේ ජනප්‍රියම කැමැතිම හොලිවුඩ් නිළිය මුරින් ඔහාරා. ඒ ඉතාම දක්ෂ ශිල්පිනියක් මුරින් ඔහාරා කියන්නේ. ඉතින් ඒ තාත්තගේ කැමැතිම තාත්තා අගේම කරන ඒ හොලිවුඩ් ඒ ශිල්පිනියගේ නම තමයි මට දාලා තියෙන්නේ එදා. මේ ඒ වගේම අම්මගෙන් සහ මගේ නංගිලාගෙන් මගේ මල්ලිගෙන් මේ වෙනකන් එදා ඉඳලා ලැබිච්ච සහයෝගය. يعني හැමෝම ඇත්තටම නිලියක් වෙනවා කියලා දැනගත්තා මුල්ම පින්තූරේ පත්තිලිමුණ පත්තරේ මුල් පිටියේ මුල්ම පින්තූරේ මගේ යනකොට මුළු ගමම කියන කම්පණයටපත් වුණා. අයියෝ මොකද්ද මේ ඇයි මෙහෙම වෙන්නේ? කියන්නේ ඩේවිඩ් මහත්තයගේ දරුවෙක් මේකට යනවද කියන තැනක මොකද තාත්තා අපේ ගමේ එහෙම પરම්පරාවක ඉපදිලා ගමේ මුල් පෙළපතක ඉඳලා එහෙම ජීවත් වෙච්ච පවුලක්. අර ඒක නිසා හැමෝම ඒකට හොඳටම දන්නා මගේ තාත්තා කවුද කියලා. ඒ තාත්තා කැමති නැති දේවල් ගොඩක් තියෙනවා. ඒක එකක් තමයි මේ මං කරුප්පේක. ඇත්තටම කියනවා. නමුත්